Carmen Arturo, bueno, otra vez que tú la tienes, Sri TV, o para que la tienes, Sri Obey News, para cerrar. ¿Sabes? Anything me tiene disuena, de lo que te lo puedo cargar, o para pulvan, o ve, rata, te la pido a que ando a nada, y de encarar a la tiene, me dura que te la vuelta para catar baja, que en pamana, api sudana, o ve, rata, o ve, gamata, o ve, que drata, y me nata, o ve, inna, o ve, está en la villa, me parece a la hora, o ve, ayuriking, o ve, me vidia, o ve, la camatima, a carta, o ve, la carana, y de encarar, calcima, tino, me parece a la hora, o ve, la tiene, මේ වැඩසටහන සමගින් එකතු වී පමණ ඉතින් කරන්නට තියෙන්නේ මේ තිර දිස්වන දුරකථන උපයෝග කරගෙන අපට හැමතුමක් ලබා දීම පමණයි. ඉන් අනතුරු අපට හැකියාවක් ලැබෙන ඔබත් සමග කතා බහක් කිරීමෙන් අනතුරුව මේ වැඩසටහන ඔබ සිටින ඕනෑම ස්ථානයකගෙන ඇවිල්ලා ලස්සනට රූගත කරන්නට. ඉතින් මේ ආකාරයට ඔබට පුළුවන් පිරිසක් එකතු කරගෙන එහෙම නැත්නම් උපන්දින සාදයක් එහෙම නැත්නම් වෙනත් කටයුත්තක් ඕනෑම අවස්ථාවක් උදෙසා මට තේරෙනවා ඉතින් අපි බොහොම මේ විදිහට දැන් ලංකාවේ ඉන්න ඉතින් ඉන්නේ ගොඩාක් මේ ලොකු මේ සුංගන සුන්දරයි කියලා නමුත් ඉතින් අපි අපේ ශ්‍රමයෙන් තමයි අපි අමාරුවෙන් ජීවත් කියන්නේ අපි ලස්සාව කරගෙන රැකියාව කරගෙන අපි ජීවත් වෙනවා මුලින්ම ඉතාලියේ ආපු දවස මතකද ඉතින් ඒ වගේ දවසකදී මොන වගේ හැඟීමක්ද ඉතින් ඉතින් මේ ගොඩක් ආශාවක් සතුටක්ද තිබෙන ඉතාලියේ ආවා කියන්නේ මොනද ඒ data පස්සේ දේපළ මේ ආවේ කියන අපායකට වගේ කියලා මට ගොඩාක් දුක හිතුණා මොකද මේ ආපුගම මට කිසිම කෙනෙක් ලංකාවේ කියලා කිසිම කෙනෙක් හිටියේ නැහැ මම ස්පොන්සර් කරලා මාව කෙලින්ම ගත්ත ඉතාලි ජාතිකයෝ ඇවිල්ලා එවෙරදී මම ගොඩාක් තනි වුණා කියලා මට එවෙලි හිතුණා ගොඩාක් දුක හිතුණා එකපාරට අර එහෙම තත්යකට මුහුණ දීලා තිබුණේ ඒ නිසා දැන් හිතෙන්නත් මෙහෙ ඉදී ඇති ශ්‍රී ලංකාවට ගිහිල්ලා ජීවත් වුණත් හොඳයි කියලා කියලා තියන්නේ යන්නේ කියලා තව මගේ පුතා ඉගෙන ගන්නවා අනිවාර්යෙන් තව හතරක් විතර මට ඉංග්‍රීසි වෙනවා ඒ නිසා මම ඉතින් එයාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ අවුරුදු හතර අනිවාර්යෙන් ගත කරන්න මට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් අවුරුදු හතරෙන් ඉතාලියෙන් යනවා. හරි. අපි බලමු. හරි. කියන්නකෝ මොකද මේ ඉතාලි ජීවිතේ කියන්නේ? විශේෂයක් නෑ. දස් තුනෙන් මස්රේ මෙහාට ආවේ. ඉතින් විශේෂයක් නෑ. කැම්පුගෙන යනවා. ඔබ සඳහන් කරා මුලින්ම ඔබ මේ ක්‍රීඩා බාහිර පැතිවල එමු වෙලා සිටියා කියලා. ඉතින් මෙහෙ නැවිලා කොයි ආකාරයට මේ වේලාවසක මුල දින මට සෑහෙන අපහසුවක් වුණා දැන් මම සම්පූර්ණ ඒ මගේ රාජකාරියෙන් අයින් වෙලා මම දැනට මෙහි ප්‍රාසන්නල ගණන එක විතරයි කරන්නේ ඊට අමතරව මගේ අපේ හතරක රස්සාවක් කරනවා මගේ මොකද මේ කොන්ට්‍රිබියුට් එක ගෙවන්න වෙලා තියෙන නිසා නැත්නම් මම ඒ රැස්පැක් යාමේ සම්පූර්ණ දෙයක් විතර උත්තර තාමට මගේ මොකද පුතා ඉගෙන ගන්න නිසා මේ ඉවත් වෙන්නේ එයා තමයි අවුලිත අන්තිම අවසාන ඩිප්ලෝමා එක සම්පූර්ණ කරලා දෙමාපියෙක් වශයෙන් අම්ම කෙනෙක් වශයෙන් මං මගේ යුතුකම කෂ්ට ගන්න ඕනේ මගේ ළමයට මගේ පුතා ආවේ මේ අවුරුදු 11න් ඉතින් ඉගෙන ගන්න දැන් මම මේ අධිකරණ ඉගෙන ගත්තා ඉතින් අපි කල්පනා කරා විෂය දැනුම මේ හැරි එහෙ හැරි දෙන්න ඕනේ කියන එක එයා මෙහි ඉගෙන ගත්ත දිගටම සමාර්ථ වුණා දැන් අවසාන අවුරුද්ද ඩිප්ලෝම එක එතකොට එයා මේ පොටිකට ස්කූල් දැන් තියන්නේ ඉතින් ඒ නිසා මම තව මේ ජීවත් වෙනවා ඒකෙන් මට හිතෙන්නේ ඔබ කල්පනා කරනවා ඔබ සමහරවිට ඔබ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ශාස්ත්‍රයේ නියලා පාසල් කටයුතු කරලා තියෙනවා කියලා. ඉතින් අද ඔබගේ උදාහරණයක් අධ්‍යාපනය ලබන්නේ මේ. ඉතින් මේ මොකද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට අමු අධ්‍යාපනයේ උසස් කියලා මම හිතනවා. මෙහෙම මම ඇත්තටම දැනගත්තේ ළමයෙකුට අපි දෙන්නෝ දෙමාපියෙක් වශයෙන් විශ්ව දැනුමයි. මොකද අපි තීරණය කරගන්න ඕන ළමයා ඉස්සරහට මෙයා මොන අතින් හරි විශ්ව දැනුම දුන්නා මෙයාගේ තීරණ ගන්න මොහොතේ කොට උසස් මට්ටමින් තීරණ ගන්නවා ළමයට විශ්ව දැනුම දුන්නා ඒකයි මම කල්පනා කරේ මොකද ලංකාවේ උසස් අධ්‍යාපනයට යනකොට ඊට පස්සේ ළමයා රැකියාවක් ගන්න
ළමයක් ඉගෙනුවාට පස්සේ ඉගෙන ගන්න හරි පටන් ගත්තා. ඉතින් මම රැකියාවෙන් අයින් වෙලාවේ නැහැ ඉස්සෙල්ලා. ක්‍රීඩා මාත්‍යාංශයම වැඩ කරේ රැකියාවෙන් අයින් වෙලාවේ නැහැ. ඉතින් අවුරුදු පහක් පිටතක ඉන්නකම් මම මගේ විදේශ නිවාඩු අනුමත කරගත්ත වැටුප් රහිතව ඊට පස්සේ මම ගිහින් ලාකෝ වැඩ කරලා මගේ උසාවියට සයින් කරා. අවසාන වශයෙන් ඔබ දුරුතුමෙක් වශයෙන් මාක් වශයෙන් ඔබ ඉතාලියේ සහ යුරෝපය ආදී රටවල අපගේ ශ්‍රී ලාංකික දූදරුවන්ට ජීවත් විය යුතු පරිසරය ගොඩනගා තියෙනවා කියලා. නෑ අතරම පරිසරයක් මෙහිමයි. ඉතින් ඒක ළමයා ජීවිතේ පසුවිම වුණා වෙනස් වෙනවා. ළමයි මෙහි ගොඩක් මෙහි පසුවිම නම් අපි කල්පනා කළොත් අපේ සංස්කෘතියත් එක්ක බැලුවම ටිකක් අමාරුයි. නමුත් අපි ළමයාගේ පිටිපස්සෙම දමපේ වශයෙන් හිටියාම ළමයා ගොඩක් මෙහි විවෘතව හැදෙනවා. ඉතින් ඒ නිසා අපි එතෙන්ට උදව් කළා ළමයාගේ ධෛර්යමත් කරලා ළමයාගෙන පිටිපස්සෙ හිටුවොත් ළමයින්ගේ ලංකාවට වඩා ප්‍රබෝධමත් අනාගතයක් බලන්න මේ පුළුවන්. අපි වශයෙන් ළමයින්ට වෙන්දෙන්න ඉතිරි කරගන්න ළමයින් දමපේ වෙන්දෙන්න ඉතිරි කරගන්න එකයි එතනදී අපි දක්වීමක් කරන්න ඕනේ ළමයින්ට. හොඳයි. ඉතින් ප්‍රශ්න රාශියක් තියෙනවා, ගැටලු ගොඩක් තියෙනවා. නමුත් ඉතින් කතා බහ කිරීමට කාල වේලාවක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම මේ පිළිබඳව තර්කානුකූලව කතා කරනවා නම් ගොඩක් වෙලා කතා කළ යුතුයි. ඉතින් අපි කතා කරපු නිලන්ති අක්කත් සමග මොකද විශේෂම සුමිත් සඳහන් කර ආකාරයට විශේෂම අදවසේදී අපි මේ වැඩසටහන රූපගත කරන්න නිලන්තිගේ ආරාධනාවක් පිළ තමයි අපි මේ ශ්‍රවීසෝ නගරයට ඇවිල්ලා විශේෂම ශ්‍රී ක්‍රීඩානිකාව මේ ආකාරයෙන් මේ වැඩසටහන ගෙනෙන්නේ. ඉතින් මොනවාද ඉදිරි බලාපොරොත්තු ඉදිරි දේවල් ඔබ ජීවිත තුළ බලාපොරොත්තු කියන්නේ විශේෂ ලොකු දෙයක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා මගේ ඉන්න එයා දැන් ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. එයා 2012 උසස් පෙළ කරනවා. ඒ කරාම එයාට උසස් අධ්‍යාපනයක් ලබා දීලා හොඳ ප්‍රවේශයක් කරලා එයාත් එක්ක සතුටින් ජීවත් වෙන තව බලාපොරොත්තු. ඔබ කල්පනා කරනවාද ඔබත් ශ්‍රේයා ඉතාමත් එක්ක ශ්‍රී ලංකාවට යා යුතුයි, යාගේ ගිල්ල පරිච්ඡේද මේ හැමදේම කියලා. අනිවාර්යයෙන්ම මට මගේ මම්මුට යන තව මම බලාපොරොත්තු ඉන්නේ. මගේ අම්මා මා සමග ඉන්නවා. ඉතින් අම්මා දැන් අවුරුදු 5ක් වෙනවා තව මම්මුට ගියේ නැහැ. ඉතින් තව අවුරුදු 3ක් 4ක් වගේ ඇතුළත මගේ මම්මුට ගිහින් දරුවෙක් එක්ක හොඳින් ඉන්න තමයි බලාපොරොත්තු. හදා ඔබ ගත කරපු මේ කාල සීමාව තුළදී ඔබ කොහොමද ඉතාල ජීවිතය දැක්ක, ඉතාල ජීවිතයේ තුලින් දක්ව අත්දැකීම් මොනවද? අපි ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ හැටියට ඉතින් අපේ ආර්ථිකත්වය මත නිසා මෙහෙ ඇවිල්ලා ජීවත් වෙනවා. අපිට හොඳ පරිසරයක් නම් මෙ නැහැ කියලායි මම නම් හිතන්නේ. හොඳයි. එහෙමනම් අපි ඔයගලන්ට තවත් ලස්සන ගීතයක් තිල්ල කරන්නට මේ අය සූදානම් ඉන්න නිසා මේ ගීතය ඔයගලන්ට ලබා දෙනවා. බලන්න මේ ගීතයත් රස විඳින්න ඉන්න අතර අපි එකතු වෙමු ශ්‍රී ටීවී ඔබට දායක කරන ශ්‍රී ඔබේ නිවසේ වැඩසටහනේ අවසාන කාල පරිච්ඡේදය සමඟ.